සම්පත් අපේ රටේ සේවාවන් පෞද්ගලීකරණය කිරීම සඳහා ප්‍රතිවිරෝධ කරන මුවාවෙන් අපේ රටේ රාජ්‍ය සම්පත් සියල්ල සැලසුම් කරපු සියල්ල සැලසුම් කරපු සැලකියුතු ප්‍රමාණයක් විකිණීම සඳහා අවශ්‍ය කරන මතවාදයේ ගොඩනගමින් දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අන්න ඒ නිසා විකිණීම සඳහා ආණ්ඩුව විසින් ගෙන යන මතවාදය පරාජය කරමින් ඒ ආයතන විකුණන්නේ නැතුව ඒ ආයතන ප්‍රතිසංවිධානය කරලා මේ රටට ඉතුරු කරගෙන ඒ ආයතන වලින් අපේ රටේ ආර්ථිකයට ඩොලර් රුපියල් කොහොමද කියන ඒ අරගලයේ මතවාදීමේ අරගලය මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයේ බාර ගනිමින් තමයි අද දවසේ මේ සාකච්ඡාව අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා එක පැත්තකින් ආණ්ඩුව අරගලයක ඉන්නවා මේක විකුණන්න මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරය අපි අපේ අරගලයේ දිශාව සහ ක්‍රියාමාර්ග වෙනස් කරමින් විකුණන්න නැතුව මේ සම්පත් රැකගෙන මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දිශාව පිළිබඳව මේ රටේ ජනයාට නිවර්දි දැනුම අවබෝධය ලබා දීමේ නවතම නවීන අරගලයකට අපි දැන් ප්‍රවේශ වෙලා පරිවර්තනය වෙමින් තියෙනවා. ඒ නිසා මේ අරගලයේ ආරම්භයක් තබමින් වරාය අධිකාරියේ සහෝදර සහෝදරයන් වෘත්ති සමිතිය අද මේ සමාජයට එකතු කරපු මේ මතය ඒ විශ්වාසය මේ රට ගොඩනගන්න පුළුවන් ඒ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ශක්තිය ඒ අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය උපයා ගැනීම සඳහා මහා දෙවන්ත සම්පත් ආධාරයක් අපට තිබියදී ඇයි මේ අපේ රටේ ජනතාව දුක් විඳින්මින් මිය දෙන්න කියන ඒ එහෙම වෙන්න ඕනේ නැහැ කියන ඒ පරිණතය ලබා දීම සඳහා ගනු ලැබූ ආරම්භය වෘත්ති සමිති සම්බන්ධී කරන මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාර විදියට අපි ගෞරව කළ යුතුව තියෙනවා ඒ උත්සාහයට සහ ඒ ප්‍රයත්නයට. අපි මේ වෙලාවේ වැඩි අපි කවුරුත් දන්නවා දැන් මේ අදහස් සියල්ල දැක්ුවේ වරාය රැකගෙන මේ ක්‍රියාවලිය කොහොමද කරන්න කියන එක. අපි දන්නවා අද අපිට අර කතා කරා වගේම මේ රට ජනතාවේ බහුතරයකට අද පවුල් පහෙන් තුනකට අවශ්‍ය ආහාර වේල නැහැ. දරුවන්ට කන්න නැහැ. පාසල් පෙළ පොත්තික ප්‍රශ්න පාසල් වැහෙනවා. ඒ වගේම රෝහල් වල බෙහෙත් නැහැ. අර කිව්ව වගේ සියලු ප්‍රශ්න ගැටළු ගණනාවකට අපි සමාජයක් විදිහට මුහුණ දෙමින් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්න කිසිවක් මේ රටේ පාලකයන්ට නැහැ. මේ අමාරුකම මේ දුෂ්කරතාවය මේ ගැටලු කිසිවක් පාලකයන්ට නැහැ. පාලකෝ තමන්ගේ පහසුකම් ටික වැඩි කරගන්නවා අවශ්‍යතාවයන් ටික වැඩි කරගන්නවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව දන්නවා මේ ජනතාව අද දුක් විඳින්නේ රටට අවශ්‍ය කරන මේ පහසුකම් ටික ලබා දෙන්න බැරි හින්දා. ඇයි බැරි වෙලා තියෙන්නේ? පාලකයන් කියන විදියට අපිත් දන්න විදියට රටට අවශ්‍ය ඩොලර් ටික නැති නිසා. ඇයි ඩොලර් නැතුනේ? පාලකෝ ඒවා හොරකම් කරපු නාස්ති කරපු නිසා. එනිසා පාලකෝ පෙරටේ ඩොලර් ටික හොරකම් කළා නාස්ති කළා විනාශ කළා අද අපේ රටේ මහා භාණ්ඩාගාරයතුළු ආර්ථිකේ බිඳුවට වටලා මේ රටේ මහජනයා පාරට ඇදලා දාලා තියෙන වෙලාවක ඒත් අමු අමුවේ මේ රටේ පාලකයෝ සැප විඳින්න තියෙනවා. පාලකයන්ට මේ ප්‍රශ්න කිසිවක් නැහැ. අද රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ඇමතිවරු සියල්ල සියලු වර ප්‍රසාද සහිතව මේ රටේ ජනයාගේ ඒ ජනතාව දුක් මහන්සෙන් හරි හම්බ කරන ඒ ධනය තවදුරටත් විනාශ කරමින් ජනතාවට මරු කැඳවමින් පාලනය ගෙන යන පාලනයක් තමයි අද රනිල් රාජපක්ෂ විදතුළු මේ ආණ්ඩුව සිදු කරමින් තියෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම සහ කාර්යභාරය තමයි අපි මේ බාර ගනිමින් ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වය ලබා දෙමින් තියෙන්නේ. මේ කාරණාත් එක්ක අපි දන්න කාරණාව තමයි මේ අර කිව්වා වගේ දැන් මේ රටේ රාජ්‍ය ආයතන ටික රාජ්‍ය සම්පත් ටික මහජන දේපළ ටික විකුණනට පස්සේ අපි දන්නවා අපිට ඉතින් යහට වෙන බලාපොරොත්තු තියාගන්න බෑ. අර වසන් සහෝදරයා කිව්වා වගේ හම්බන්තොට 2018 විකුණනට පස්සේ ආයි අපිට ඒ විකුණන කොට ගත්ත ඩොලර් ටික හැරුණු කොට ඒ ඊට පස්සේ අපිට ඒ වරායත් එක්ක තියෙන සහසම්බන්ධය සහ අපේ රටේ ආර්ථිකයේ තියෙන අදාළකම එතනින් නවසන් වෙලා යනවා. ඒ ආදී වශයෙන් අපේ රටේ යාලංක ආයතනේ ගුවන් සමාගම ඒ වගේම වරාය අධිකාරිය තෙල් සංස්ථාව මේ සියලු ආදී විදුල බල මණ්ඩලය මේ සියලු ආයතන සම්පත් විකුණනට පස්සේ අපේ රටේ ආර්ථිකයට එන්න තියෙන ඩොලර් ටිකවත් නැති වෙලා යනවා. එනිසා කෙටි කාලීන මුදලක් වෙනුවෙන් අපි මේ රටේ අනාගත පරම්පරාවට පවා
ජීවත් වෙන්න තියෙන මේ රටේ ජාතික ආරක්ෂාවට මේ රටේ ආර්ථික සමෘද්ධිමත් භාවයට ප්‍රබල ලෙස බලපාන වරායතේ සංස්ථා විදුලි බල මණ්ඩලයතුළු මේ රටේ සේවාවන් සහ සම්පත් විකිණීම මේ රටේ ආර්ථික අර්බුදයට උත්තරයක් නෙමෙයි කියන එක අපි තා පැහැදිලිව තේරුම් ගත යුතු තියෙනවා. නමුත් පාලකෝ හදන්නේ මීට වඩා වැරදි මතයක් මහ ජනතාව තුළ ඒසයික නිවර්දි කිරීමේ වගකීම වෘත්ති සමිති ව්‍යාපාරයේ විදිහට අපිට තියෙනවා. ඒ වගකීම අපි ඉටු කරමු. ඒ විතරක් නෙමෙයි අපි අවසාන වශයෙන් අවධාරණය කරගත යුතු කාරණාවක් තියෙනවා. දැන් මේ සියල්ල තියෙන්නේ එහෙම විකුණන දෙයක් නැති වුණාට පස්සේ අද අපි දන්නවා එක පැත්තකින් මේ රටේ ජනතා මේ රටේ දරුවෝ මන්දපෝෂණය හැදලා දුර්වල වෙනවා අධ්‍යාපනයේ පිටමං වෙනවා. අපි දැක්ක වார்த்தාවක් මේ අර්බුදකාරී තත්ත්වය තුළේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් මූර්තිකෙන් 160,000කට ආසන්න ප්‍රමාණයක් දැන් අපේ රටේ මේ වෙනකොට පිටමං වෙලා තියෙනවා. අපේ රටේ සාරය දැන් අපට අහිමි වෙමින් යනවා. අපේ රටේ බුද්ධිමය සම්පත් අපට අහිමි වෙමින් යනවා. අපේ රටේ ජාතික සම්පත් අපට අහිමි වෙමින් යනවා. ඒ නිසා අපේ රට අර නොබෝ දිනකින් ඊටාම බරපතල ලෙස මුඩුබිමක් බවට නිර්මාණය වෙන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වෙමින් තියෙනවා. මේක අපි වළක්වාගත යුතු තියෙනවා. මේක ඊටාම බරපතලම කාරණේ අපි දැක්කා. අද රාජ්‍යාංශයේ දෙපාර්තමේන්තු පෞද්ගලීකරණය කරන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් තියෙනවා. මුදල් අමාත්‍යාංශයට අදාළ කොටස්, ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ කොටස්, වෙනත් රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවට අදාළ කොටස් විකිණීම සඳහා ක්‍රියාවලියක යනවා. රාජ්‍යාංශයේ රාජ්‍ය සේවකයන් 30%කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මෙන්න මේ කිසිවක් අද ආණ්ඩුව එළියට කියන්නේ නැහැ. ඔබ දැක්ක පහුගිය දවස්වල මහ බැංකු අධිපතිවරයා කියනවා මේ IMF යෝජනා ඇතුළේ තියෙන කාරණා එළියට කියන්න බෑ, ඒවා සංවේදී කාරණා, ඒවා කිව්වොත් ඉතුරු ටික එතුමා කිව්වේ නැහැ. ඇයි කියන්න බැරි? සේවකව කප්පාදු කරනවා. ඒ තියෙන බරපතල කොන්දේසි කිව්වට පස්සේ මේ රටේ ජනතාව ඊට එරෙහිව අරගල කරන බව ඒ සියලු පාර්ශව දන්නවා. ඒ නිසා ඒ කිසිවක් එළියට විවෘත කරන්න නැතුව තමයි මේ විකිණීමේ ක්‍රියාවලිය සිදු කරමින් යන්නේ. අපි දන්නවද ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයට එකම උත්තරේ IMF ණය මුදල ගැනීම කියන එක තමයි ඉදිරියට දාලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වතාවක් ලංකාවට මෙවැනි මුදල් ණය ලබා දීලා තියෙනවා. ඒ වගේම වසර ගණනාවක් උපදෙස් ලබා දීලා තියෙනවා. හැබැයි අපේ රට ගොඩ ගිහිල්ලා නැහැ. අපේ රට සාර්ථක වෙලා නැහැ. ඒ නිසා තවදුරටත් අද රනිල් රාජපක්ෂ මහත්තයා උත්සාහ කරනවා මේ සියලු දේ විකුණලා මේ తాවකාලික සුවයක් తాවකාලික පහසුවක් ලබා ගන්න. ඒක දිගු කාලීන උත්තරයක් නෙමෙයි. අද රාජ්‍ය සේවකයාගේ සාමාන්‍ය දළ වැටුප රුපියල් 40,000 45,000. හැබැයි අපේ ජීවන වේදම ඉහළ ගිහිල්ලා ඒ සියලු දේ එක මාසෙකට ජීවත් වෙන්න ලක්ෂයකට ආසන්න මුදලක් යනවා. අද මේ ආහාර උද්ධමනය ඇතුළු අනෙකුත් උද්ධමන භාණ්ඩ වල ඉහළ ගිහිල්ලා තියෙන නිසා 40,000 45,000 රජයේ වැටුපක් ලබා ගන්න රාජ්‍ය සේවකයාට මාසික ලක්ෂයක වේදම දරා ගන්න බෑ. ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. මේවා පාලකයෝ තේරුම් ගත යුතු තියෙනවා. ඒ නිසාද මෙන්න මේ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදී මේ රටේ රාජ්‍ය සේවකයාට ජීවත් වෙන්න බෑ, පොදු ජනතාවට ජීවත් වෙන්න බෑ, ගොවියට ධීවරයට ජීවත් වෙන්න බෑ. අද අපේ ආණ්ඩුව ඒ කිසිවකට උත්තරයක් දෙන්නේ නැතුව විශ්වවිද්‍යාල ටික වහලා ශිෂ්‍ය උපාධියට ඇදලා දාලා පාසල් ටික අඩපණ කරමින් අධ්‍යාපනයේ වට්ටමින් ගොවිය පාරට ඇදලා දාලා කම්කරුවෝ මේ රාජ්‍ය ආයතන මර්මස්ථාන විකුණලා සේවයේ රැකියාව අහිමි කරලා දැවැන්ත අරමුදයක් අපේ රට තුළ නිර්මාණය කරන්න උත්සාහ කරමින් තියෙනවා. ඒක වෙනස් කරන්න, ඒක පරාජය කරන්න, ඒක නවත්තන්න ඒ අභියෝගයේ සහ වගකීම මේ රටේ වැඩ කරන පන්තියට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අර ආරම්භයේදී අපි මේ සහෝදරයෝ වගේ ආර්ථිකයේ හදවත වරායනම් අපි විශ්වාස කරනවා මේ රටේ හදවත, මේ රටේ වැඩ කරන පන්තිය, වැඩ කරන ජනතාව, ඒ වගේ ඒ නිසා වැඩ කරන පන්තිය එකතු වෙලා මේ රට නිවැරදි මගටත් මේ රටේ අනාරක්ෂිතභාවය සුරක්ෂිත කර ගැනීමටත් අපේ රටේ රාජ්‍ය සම්පත් විකුණන්න නැතුව ඩොලර් රුපියලා මේ රටේ අනාගතයේ ශක්තිමත් කරන වැඩපිළිවෙල නිර්මාණය කර ගැනීම සඳහා මේ ගමන අපි ඉස්සරහට යන්න ඕන. අපි දන්නවා මේ කිසිවක් වර්තමාන පාර්ලිමේන්තුවෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රටේ වැඩ කරන පන්තියට වගකීමක් තියෙනවා. මේ සියල්ල වෙනස් කර ගන්න නම්
Merate janatawa hitana patana widiyata weda karana pandiya balaporottu wena widiyata me siyalla wenas karaganna nan aniwaryenma me pawadina parlamentuwe me sanyuge wenas karapu merate jaathika sampath gana hitana merate mahajanatawa gana hitana merate adhyapane saukhya gana hitana merate dugi dumpat janayage jeevithaya gana hitana nava mahajana matayak parlamentuwak merate anagathaya wenuwen nirmanaya karaganeemat me gamana walakwa ganeema sadaha visuthumak September masa 9 ini dah, ekennya heita, hawa setunat, api kolaman awan agar shala ini, uti samiti biaya naikin biaya parikin, mahajanata awa, ekutu gara ganimin, ekriya vali terayiwa, uti samiti naikinge, virudha pesama kasan kirimat, jeiwa game, janata awa denuat kirime, presida sambandre gurti da, api meiwa game maharadana kerana wa, merade weda kerana janata awa te, enna heita, andwe me විනාශකාරී ප්‍රතිපත්තියේ දරේව මර්ධනයේ දරේව විකිනීම දරේව මේ ගෙන යන වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න ඔබ තව තවත් එකතු වෙලා ඉදිරියට එන්න කියන ආරාධනය සහ පණිවිඩය කියමින් වරායක් රැකගනිමු ඩොලර් කොයමු වරාය විතරක් නෙමෙයි තෙල් විදුලි ජල ඇතුළු මෙරටේ සියලුම මෙරටේ ආර්ථිකයට පණක් දෙන ඔක්සිජන් දෙන ඩොලර් හොයන ඒ සියලුම අරමස්ථාන රැකගනිමින් අපි ආණ්ඩුවට පාඩමක් උගන්වමු විකුණන්න නැතුව රැකගෙන කොහමද රට ඉස්සරහට අරන් යන්නේ අනේ වගකීම අපි බාර ගනිමු ඒ පණිවිඩය ගමන රටට ජනතාව අතරට අරන් යමු ඒ වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාලි හදන